මම දන්නේ ප්‍රශ්නේ මේ වැරදිද කියලා මට පැහැදිලි කරලා දෙන්න සේක්වා. ධර්මය කියන්නේ කුමක්ද? ධර්මය උත්තරීතර වන්නේ ඇයි කියන එක. ධර්මය කිව්වහම මහත්තයා කුසල ධර්මයක් ධර්මය, අකුසල ධර්මයක් ධර්මය. තේරුණාද? ධර්මයේ දෙපැත්තක් තියෙනවා. මුලට වචනයක් දාන්න ඕන. මොකද නිවනට උපකාර වන ධර්මය කුසල ධර්ම. නිවනට උපකාර නොවන ධර්මය කුසල. දැන් කුසල අකුසල තමයි තේරුම් ගන්න ඕන. මොකද්ද කුසල කියන්නේ, මොකද්ද අකුසල කියන්නේ? කුසල අස්ස කුණු සලාහර අස් කිරීම. කුණු කියන්නේ මොනවද? රාග, දේශ, මෝහ. අකුසල කියන්නේ අර කුණු අස් නොකර අල්ලගෙන පාවිච්චි කරනවා. එතකොට අකුසල කියන්නේ දැන් පිරිසිදු නම් අතේ කුණු නැහැ. අපිරිසිදු නම් අතේ කුණු තියෙනවා. එතකොට කුණු තියෙනවා, කුණු අල්ලගෙන තියෙනවා, කුණු රෝදලා අයින් කළා නැහැ. ඒකයි අපිරිසිදු කියන්නේ. ඒ වගේ අකුසලය කියන්නේ අයන්න මුලට දැම්මේ අර කුණු හොදලා හදලා අත්නලා අයින් කළා නැහැ. කුණු අල්ලගෙන කුණු පිටින් වැඩ කරනවා. ඒකයි අකුසලය. එතකොට ධර්මය දෙකම ධර්ම. දෙකම ධර්ම නියාමයට අයිති. ඉතින් ඒක නිසා හැබැයි කර්ම කිව්වොත් ධර්ම නෙමෙයි අනිත් පැත්ත. දැන් කර්ම කියන්නේ මොනවටද? ධර්ම කියන්නේ මොනවටද? කර්ම කියන්නේ මොනවටද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ, බුද්ධ ධර්මයේ කර්ම කිව්වේ මොකද්ද? අකුසල නම් කර්මයක්. පාප නම් කර්මයක්. ඊට වඩා බලවත්සේ අනික මොකද්ද කර්ම? පුණ්‍ය කර්ම. පුණ්‍ය කර්මයක්. ධර්මයක් එහෙම නෙමෙයි. කුසල ධම්ම, පුණ්‍ය කම්ම. ඒ කියන්නේ කම්ම කියන්නේ කරපු මොහොතේ ඉඳ, කරපු මොහොතේ හිටන් පැවැත්මට, යහපත්සේ හෝ අයහපත්සේ පැවැත්මට උපකාර වන දේ කර්ම. කර්ම කිව්වේ පැවැත්ම දිගින් දිගටම පවත්න, වඩා වඩ්ඩති පවඩ්ඩති කරන. එක්ක සුගතිය ලෝකෙක, කාම ලෝකෙක සැප සම්පත් ලබන දේවල් පුණ්‍ය කර්ම. දුගති ලෝකෙක පාප කර්ම. පැවැත්මට උපකාර වන දේ කර්ම, නැවැත්මට උපකාර වන දේ කුසල ධර්ම. ධර්ම නෙමේ කුසල ධම්ම. එතකොට අර කුසල කියන වචනේ නැතුව වැඩක් නැහැ. පුණ්‍ය කර්ම, පුණ්‍ය නැතුව කර්ම වැඩක් නැහැ. පාප නැතුව කර්ම වැඩක් නැහැ. කර්ම කිව්වහම එකක්, ධර්ම කිව්වහම එකක්. හැබැයි දෙකට මුලින් වචනයක් තියෙන්න ඕන. ඒ අනුව තමයි තීරණය වෙන්නේ මේක යහපත්ද අයහපත්ද කියන එක. මගේ ප්‍රශ්නේ දෙවෙනි කොටස, ධර්මය උත්තරීතර වන්නේ කෙසේද? ධර්මය උත්තරීතර වන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මය තව කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් විදිහට, අනුගමනය කළ දුකෙන් මිදී නිදහස් වන්නට පුළුවන් විදිහට, අනුගමනය කළ විමුක්තියට, නිවනට, නිදහසට පත්වෙන්නට පුළුවන් විදිහට පැහැදිලිව අර්ථ ධර්ම නිරුක්ති පරිසම්බිදා සහිතව දේශනා කරොත් උත්තරී ධර්ම වෙනවා. මේ ධර්මය කියන එක ලෝකේ සදාකාලිකව තියෙන ස්වභාව ධර්මයක්. හැබැයි මිනිස්සු විසින් මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මයම ඒ වචනම පාවිච්චි කළා, ඒ වචනම පාවිච්චි කළා වැරදි අර්ථයක් දෙනවා. ඒ වචනවලටම වැරදි තේරුමක් අර්ථයක් දෙනවා. මොකද වෙන්නේ? එතකොට උත්තරීතරද නැද්ද? නැහැ. එතකොට ධර්මයක් නැහැ එතන. ඒක ධර්මයක් නෙමෙයි. එතකොට ධර්මයක් නම් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඒ ආකාරයෙන්ම අර්ථ ධර්ම නිරුක්ති සම්බිද පටිසම්බිදා සහිතව දේශනා කරන්නත් ඕන. මේ ධර්මය අනුගමනය කරන පුද්ගලයා, භාවිතා කරන පුද්ගලයා නිවෙන්න ඕන, විමුක්තියට පත්වෙන්න ඕන, නිදහස් වෙන්න ඕන, මඟපල් ලබන්න ඕන, නිවන් දකින්න ඕන, සම්මාදිට්ඨියට පත්වෙන්න ඕන. නැත්නම් ඒක ධර්මයක් නෙමෙයි. වැන්දට පිදුවට, යදුවට පැත්තට ඒක ධර්මයක් නෙමෙයි, ඒක කර්මයක්. වැඳුම් පිදුම් යදුම් පැතුම් කර්මයක් උරුමන දෙයක් මිසක් ධර්මයක් එහෙම නෙමෙයි. හැබැයි මහායාන බුද්ධාගමේ
tiyena potak saddharma pundarika sutre kiya eka tama me mahayana buddhagame tripitakaya wage pota tiyeneka saddharma pundarika sutra 14 rak tiyena magadjuna padayan mahanse kiyena mahayana maha pandivareya visin liyapu saddharma pundarika sutre 19 වෙනි 20 වෙනි ඡේද පරිච්ඡේද දෙකේම තියෙන්නේ මේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් පිළිබඳව පමණයි. එතකොට මහායාන බුද්ධ ආගම පදනම් වෙලා තියෙන්නේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් සමග මිසක් මේ කුසල ධර්ම පුණ්‍ය කර්ම වලට අනුව නෙමෙයි. ඒක නිසා එතන නිවනක් නැහැ. පැවැත්ම හොඳින් පවත්වාගෙන යන්න දෙව් සැප රජ සැප සිටු සැප ලබන්න ඔය තියෙන්නේ මහායාන. යම් කිසි ආමුදුරු නමක් ධර්ම දේශනාව අවසානයේ කියනවා නම් අනේ මේ පින්වතුන්ට මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු වෙනවා කියලා ඒක නම් බුද්ධ ධර්මයක් නෙමෙයි ඒක මහායාන ධර්මයක්. ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි මහායාන ධර්ම. ඒක නිර්මල ධර්මයක් නෙමෙයි. ඒක ඔය උත්තරීතර ධර්මයක් වෙන්නේ නැහැ. බොහොම සෙට දීර්ඝයි ලැබෙන්නේ.